පටිගත කළ උත්තම දේශනාව. දානයක් උයනකොට ලුණු බැලන්න හොඳද කියන ප්‍රශ්නයක්. ඉතින් ඒක දකින්න ඕනේ මෙහෙම. අපි චේතනාව පිහිටවනවා නම් යම්කිසි කටයුත්තක් කරන මම මොන අදහසින්ද මේක කළේ? ඔන්න ඔකට උත්තරයක් ගන්න ඕනේ. මොනවා හරි වැඩක් කරනකොට ඒ කරන වැඩේ මම මොන අදහසකින්ද මේ වැඩේට බැස්සේ? මම මෙහෙම කළේ ඇයි? මෙහෙම කතා කළේ මොන අදහසකින්ද? Taman තෝරාගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට පොඩ්ඩක් මේක රහ බලන්න ඕනේ කියලා හිතාගෙන මේ දාහයට උයපේ කට ගෑවනම් ඒකාන්තයෙන් පාපය. ගැලපෙන්නේ නැති එකක් කළා. මේ ඇත්ත වශයෙන් මේක හදලා දුන්නාට පස්සේ ප්‍රණීත වෙන්නේ නැහැ ලුණු මදිනා. ගැලපෙන්නේ නැහැ. මේ ලුණු මදිද කියලා බලලා ලුණු ඇති වෙන ක්‍රමානුකූලව දාලා ඒක පදම බලා ගන්න ඕනේ. නැත්නම් මේ මේ බිස්සුන හදලා කාට වුණත් මේක ගැලපෙන එකක් දෙන්න එපා. ප්‍රණීතෙන් දන් දෙන එක බොහොම වටිනවා. ඒ නිසා මම මේ කණ්ඩ බලන්න වැඩක් නෙමෙයි මේ කරන්නේ. මේක ලුණු ඇද්ද මදිද කියලා බලන්නයි මේ කට ගාලා බලන්න කියලා ගත්තා. ඒක ඉඳුරු කිරුවක් වෙන්නේත් නැහැ. කට ගෑවා වෙන්නේ නැහැ. කෑදරකට ගත්තා වෙන්නේත් නැහැ. ඉතින් යන්නේ හිම අදහස ගන්න ඕනේ. ඒ අදහසින් තමයි කටයුතු කරලා නිගමනය කරන්න ඕනි. මෙන්න මේකෙන් පින්පව් තෝරා ගන්න ඕන තමයි. අදහස අනුව ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ දෙකම වෙනස දකින්න ඕනි. ඉතින් කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියලා විපාක දෙන කර්මත් ඔය අතරේ තියෙනවා. එහෙම දේවලුත් නැතුව නෙමෙයි. දැන් අපි තුමුකෝ යම් කිසි හුඹස් ගැට්ටක් තියෙනවා පාරේ. ওই හුඹස් ගැට්ටක් ඉසිලා තියෙන උට දකින්නවා. ඒ ළඟ ඉන්න මිනිස්සේ කීප දෙනෙක් ওই හුඹස් ගැට්ටේ හැවිලා හවස වැටෙන්න යනවා වැටෙනවා. ඉතින් මේ කවුරුවා කල්ලා දාන්න නැතුවම හිතනවා. අද මේක ගිහිල්ලා තන සමතලා කරලා දාන්න ඕනේ බිමට. හැබැයි වේයොත් ඉන්නවා. ඇයි වේයෝ ගැන බලන්නේ නැතුව අර මිනිස්සුන් දෙන පාඩුව දැකලා අර විදිහටක බිමට සමතලා කරලා දාලා ඉනවා. දැන් වේයෝ වැරින්න හේතු වෙච්ච එක කල්ල විපාකයක් එවස් කළු විපාකයටයි. ඒකේ පොඩ්ඩක් හරි තියෙනවා. චේතනා පිහිටෙවි නැතුව වේයෝ මරන්න උන්ට වෙන බව දන්නවා. උන් කෙරෙහි තියෙන අනුකම්පාවේ පොඩි අඩුපාඩුවක් වුණා. හැබැයි මිනිස්සුන් දෙ වෙන යහපත දැකලා පිනක් කරගත්. දැන් මෙතෙන්දි ඇති වෙනවා. ඔහුටත් අන්න එහෙම දෙයක්. සමහරලාට ඔහු යම් කිසි යහපතක් කරපු හැටියට ඔහුට මඟ පෑදෙන්න පුළුවන්. ඔහු යන යන තැනක ඔහුට සියලු ගමන් මාර්ග හැදෙන්න පුළුවන්. හරි මගට මඟ පෑදෙන්න පුළුවන්. හැබැයි ඔහු ඉතින් ඇති වුණා යම් කිසි සුද්ධ ජීවියකට ඇති වෙන කාරණා නිසා. හොරි කහ කහ තමයි නිවන් දකින්න හම්බ වෙන්නේ. ඒකේ සුද්ධ ජීවියෙක් හරි පස්ස පැත්ත හරි කනවා. ඒකේ දුකත් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි ක්‍රීඩා කරන එකක් නෙමෙයි. අර අපි ඉතින් දයානුකම්පාවෙන් තොරව වැඩ කරගුවාම අපිටත් ඒ වගේ යම් කිසි හිංගි හිංසාවක් වේදනාවක් විඳින්න එකක් ධර්මතාවයෙන් ඵලයේ වශයෙන් එනවා. හැබැයි කලේ හොඳ වැඩක් නම් වැඩේ වැඩිපුර හොඳ එක නම් ඒකේ ප්‍රතිඵලයේ වැඩිපුර හොඳටත් එනවා. ඉතින් හොඳ දෙකම එනවා. හොඳ ලක දෙකම විඳින්ද වෙනවා. ඔකට කියන කල්ල සුඛං කල්ල සුඛ විපාකං. කළු සුදු සහ කළු සුදු විපාක. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. ඒ මිනිහට කවුරු හැපිලා මලක් කමන්නේ නැහැ ඒකේ. මිනිහා බැලුවාද කුකුල් කොටුවේ උන්ට පෝර නැහැ. උන්ට කණ්ඩ දෙන්න ගින්න බැරි වුණා. බාබා කියා අරගෙන ගිහිලා ඉතම මොකද දන්නේ? අර මේ යකඩ ඉන්නෙන් ඇනලා හිටන් අරක සමතලා කරලා දැම උන්ට වේයෝ කන්න. දැන් සම්පූර්ණ ප්‍රාණඝාතයකට මුල් වෙලා ප්‍රාණඝාතයක් කර චේතනා වෙනවා. කුකුලන්ට කණ්ඩ දෙන්න අර වේ කූඩු කඩලා දාලා හිටන් උන්ට මග පාදලා දුන්නාම ප්‍රාණඝාතයට අනුබල දීමේ පාප කර්මයේ ඒකාන්තයෙන් එනවා. ඔහුට කවදාවත් මාර්ගයේ සුද්ධ වුණත් ඔහු එහෙම බලාපොරොත්තු වන්න නොතිබ නිසා එහෙම පිනක් ඔහුට ඉන්නේ නැහැ. ඔහුට සිද්ධ වෙන්නේ මොකද්ද? අර චේතනාවෙන් සත්ව හිංසාව කරපු නිසා තමන්ට කවදාහරි විශාල පාප වේගයක් විඳින වෙනවා. ප්‍රාණඝාතයේ මුල් කරගත්. එහෙම එකම කාරණේ අදහස් වෙනස් වෙනකොට පිම්පව් ඔය ආකාරයෙන් ප්‍රභේද වෙනවා. ඉතින් ඔක දකින්න ඕනේ එහෙම ක්‍රමයක්. ඉතින් ඒ වගේ ලුණු බලන්නේ බලාපොරොත්තුෙන් අර ගැනීම යහපතක්. මොකද ප්‍රණීතව ආහාරය හදලා දෙන්න ඕන නිසා. කෑතරමිට පොඩ්ඩක් කටගාලා බලන්න ඕන ගෑවොත් ඒක මහා පාපයක්. දිවත් හැයිලා යන්න පුළුවන් කවදා හරි ඒ කරපු පාපෙට. ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔබ දකින්න ඕන විදියට. නිකන් එහෙම වෙන්නේ නැහැ. ඒක අදහස් තිබ්බ හැටි හැටියට. හැබැයි හිතෙනවා නම් එහෙම මට මේක රහත් බලන්න ඕනේ. ලුළුළු බලන්න ඕනේ කියලා. වහමත් ඇලා නිකන් ඉන්නවා. අර අමාරු වැඩනේ වැඩේ කරගන්න නැතුව. සෙල්ලමක් නෙවෙයි. පොඩි වුණත් සාසනීය නිසා තියෙන දේවල් පරිභෝග කරනකොට බොහොම පරිසම් වෙන්න ඕනේ. ඒ වගේම අග්‍රසත්‍ය පරිභෝග කරන එහෙම හොඳ නැහැ. ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් බොහොම පරිසම් වෙන එක හරි වටිනා මේ වගේ අවස්ථාවල. ඉතින් එහෙම දෙයක් නිසා එහෙම ප්‍රශ්නයක් නැත්නම් තමන්ගේ ලුණු බැලීම ආදී කටයුතු එහෙම කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේට දානීය මුලත් එකයි මැදත් එකයි අගත් එකයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. චිත්ත ප්‍රහාදීන් ගෞරවයෙන් කරන එක විතරයි තියෙන්නේ. එක්තරා උපාසක මහත්තයෙක් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හෝ භික්ෂුන් වහන්සේලා වඩිනකම් බලාගෙන ඉන්නවා. දානි ආහාර ගන්නේ නැතුව
එනින් දවල් 12ත් පැනලා කාලි පැනනට පස්සේ මොකද කරන්නේ දැන් නැගිටින් ආයි වඩන එකක් නැහැ කියලා හිතාගෙන කිට්ටු වෙනකොට ආසන්න වෙලාදී වලි කිනිත් වැඩි දානි ගන්න පටන් ගත්තාම කවුරු හරි වැඩිය බලනකොට බුදුරයන් වහන්සේ වැඩලා අනේ මෙච්චර වාසනාවක් මට විඳා පහල වුණේ නැහැ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් වැඩි ඉන්නේ අද මගේ වෙලාව හැටි දානි මේක මං මේක ඉදුරු කළානි දැන් මං ගත්තට පස්සේ බුදුරයන් වහන්සේ වැඩිය දැන් මම මොනවද දෙන්නද මහා සංයෝගයක් ඇති වුණා අතෝ දායින් දුවගෙන ගිහලා අනේ ස්වාමීනි දැන් දෙන්න දෙයක් නැහැ මෙච්චරලා බලා හිටලා බඩිකිනි වැඩිකමට මම ඒක ගන්න පටන් ගත්තා ඉතින් දැන් ඉඳුළු කරගන්න තියෙන්නේ ඉතින් උපාසකේ තථාගතයන් වහන්සේට පංගුවේ මුලමැදාග කියලා නේ ඔබ කැමති නම් විදාරණ පුළුවන් සුදුම සන්තෝෂයෙන් ගිහිලා ඊට මොකද කරන්නේ අර ඉතුරු ඉඳුළු බට්ටිය බුදුරන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා බුදුරන් වහන්සේ වැළඳුවා කෙනෙකුට නිගරු කරන බලාපොරොත්තු වෙන ඉඳුළු බත් දෙනවා නම් වැරදි අර චිත්ත ප්‍රහාදයෙන් තමන්ට වෙන කරන්න දෙයක් නැහැ අවස්ථාව ලැබෙන එක නම් ඉඳුල් බට්ටික හරි බුදුරන් වහන්සේ පිළිගත්තා. ඒකට ගුණ කිව්වා ප්‍රශංසා කළා. ඒත් ඒ බුදුරන් වහන්සේගේ හෝ ශ්‍රාවකෙන් ගතිය ඉඳුල්ලිය කුණුවිය කැතේ කියලා එහෙම අයින් කරන්නේ නැහැ. එහෙම ගුණ තියෙනවා. ඒ ඉති උතුමන් මේ උත්තරීතර ගුණ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ ඉඳුල්ලුනා කියලා එකක් මේ බුද්ධ ශාසනයේට නැහැ. අපේ මේ ගුණයක් තියෙනවා. එහෙම ඉඳුල් කරලා නැතුව බොහොම සුද්ධ ඇතුව අග්‍රසත්‍ය හදලා පූජා කරන එක. ඉතින් සමහර අය ඉතින් ඕක හදනකොට වතුර පෙරලා ගන්නවා, මුඛවාදම් බැඳ ගන්නවා, ඔළුවට ඊශ්වැසුම් දා ගන්නවා. වැඩියම හොඳයි. ඒවා කරන තරමට මොකද කරන්නේ? චිත්ත ප්‍රහාදයෙන් හදන තරමට ගෞරවය වැඩි නම් ඒ තරමට ඒ දානියේ අග්‍ර ප්‍රතිඵලත් වැඩි. ඉතින් ඒ නිසා ඒවා හොඳක් හොඳ කරනවා. එහෙම. ඉතින් පුළුවන් තරම් පිළිසිදුව හොඳට හදාගන්න එක නරක නෑ. ඉතින් අනික් කාරණේ මේ ඔය උයන්න පටන් ගත්ත කටියට ලුණු බලන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට පදම තේරෙනවානේ. මේ සාමාන්‍ය දෙයක් නෙමෙයි පරිපෝහදක් වෙන ලුණු අඩු කරලා ගියාම සුවඳින් කියන්න බලන් ඔය ලුණු බදි කියලා. ඒක දන්නවා නම් එහෙ හැකියාව තියෙනවා. පරිපෝහද ඉදෙන සුවඳින් කියන්න බලන් ඕක ලුණු බදි ලුණු දාහන්. ඊය එහෙම කියන්නත් පුළුවන්. එහෙම හොද්දක් ව්‍යංජනයක් ඒ දෙනකොට දක්ෂයා හොයා ගන්නවා මේකට ආයි බල බලා ඉන්න දෙයක් නැහැ ක්‍රමානුකූලව පදමට අවශ්‍ය තුන පහේ දාන්න ලුණු මිරිස් දාන්න ඒක දැන ගන්නවා ඉතින් එතෙන්දි එහෙම බලන්න තරම් දෙයක් ඒක අවශ්‍යතාවයකුත් නැහැ දන්න කෙනාට නොදන්න කෙනෙක් වෙනවා නම් ඉතින් එහෙම හදලා දෙන එක හොඳයි ඒක ප්‍රශ්නයකුත් නැහැ මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා